वायर साउंड दे दिखे पहाई मामा टेंथ मेडिकल लगी है मेडिकल आउट दे देखा किस तरह बनवा अदर आप इतना हमें डालो एक में है ऐसे नहीं कि वह इन लोगों को मतलब मामा मामा के हस्बैंड ने तो लेंगे को एक तो इनमें मतलब आशा वास है जी मामा है मामा इतना माता कोटी का लगे से कि जिया मेरे तो बाला पावन वाले खेला मामा ने फालोवेन माता वाले कमाल सिद्धि रिस्कर कराने मगर मामा लोग को पीड़ा नहीं किया था बाइक नहीं थी मेरे कहने मगे वेदर गोड़ाक एवं कोटा आर्थिक प्रश्न थी बा इन्हें मगे अम्मा के सिद्धि होना अपने दाल रखते आने में ये पर्से गेदर इतनी मामाई मगे ताता ही मान ली तब मामा के निकल मगे ताता के लड़े थे आने में आप को इन्हें हावस है या तो आरा गेदर इन्हें खोटे मामा मामा की जिनके को अपने वाले वाले साखुना मामे यानी गोदू अब बावड़े बात तो आप की नहीं थी इसे इन्हें क्रिया कार काम बल से या माओ पुलम बावड़ आता खंडी में भी हमारे कार्य नहीं करा मामा मेजन का आधार क्यों बनने के लिए करो थे मैं यामा मारा ना मारती है ला इतने मेजे वाले बाजू सुबह पाया स्टेट का मामा किसी में कहने से मेजन हेडी कर रहे ना है इधर पास से काल सोचते मामा तेरे का कसा दे बैंडा अभी ताऊ से लेकर मगे हस्बैंड मत जान नहीं है मेरे सिद्धि ही है ना मतलब मगे हस्बैंड ने एक आधे तक लेने का आशा वाक नेक्स्ट मतलब आरे सिद्धि नहीं लग पे ना तो क्या ने ये मामा मत करो को देवाल एवं मरे इनका चित्रपति अथवा के ऐसे सिद्धि सिद्धि नहीं करो मतलब पे ना समान लाड मत कितने ना हस्बैंड ने की थी नहीं मामा मगे मामा मत देख कर चला इतनी ये वाला वाला डॉक्टर मतलब एक हारी में मानसिक वाद या समाहरण मात्र इतना मामा ने कर किया ने तो मगे हस्बैंड और आवाज करना वादी किया था मगे इतने कोई लखू खाल के भी मुकुट जाए ना मामा इंसान ने मामा हर बार के पीड़ा नहीं सीन ने डॉक्टर वाले दाना गाने ओह मटे वो बताह ने कहों देर तेरो ना ऐतर मांग पड़ा क्लेरु सीन उत्तर दे मैं तन लास्ट टाइम मंग किया ना क्या मती ओब किया ना ये पुंति काले लिंगी का अपयोजन टो बकिने विदर मामा अतिन लिंगी का अपयोजन टो लक्के ना मामा वो भय करना वो काट वक्त किया ने पाकिया ना कि वो मरना वक्त किया ना नमूत ओब अकमेत्ते नमत ओह तेक का लिंगी को एक तो ना मेक तमाय वक वेल आपे राते सिद्ध वेनी इतना कोटा मामा किया ना क्या मती ओब अद इता ए लिंगी का अपयोजन टो पत्तुन निसा මයිතනේ මානසික රෝගයකට ගොදුරු වෙලා ඔබ කියන ලස්සන දෙයක් මම හස්බන්ඩ් එක එකතු වෙනකොට මට මාමෝයි මැවිලා පේන්නේ ඒකට මට කිසිම ලිංගික ආස්වාදයක් නැහැ අද මගේ විවාහය අසාර්ථක වෙලා මොකක්ද ඉරුසිනේ වෙන්නේ මේ මයිතනේ ඔබ ඒක තමයි මං හිතන්නේ මං අහගෙන හිටිය හොඳටම ඇයි කියපු දෙය මොකද විශේෂයෙන් මං දෙයක් කියන්න ඕනේ මං හිතන්නේ අය මේ වෙනකොට විශාල මානසික රෝගයකට කියන්නේ මානසික රෝගයක තත්ත්වයකට පත් වෙලා තියෙනවා අපි මේකට කියනවා නිර්මිනේ මේ පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් එහෙම නැත්නම් PTSD පශ්චාත් ක්‍රමත අක්‍රමතාවය කියලා මොකද අය කියපුවාර සමහර දේවල් වලින් මං ඒක ගත්තේ අය කිව්වාර ඒ වෙච්ච සිද්ධිය අයිට චිත්‍රපටි පේඩියක් වගේ මැවිලා පේනවා හැම මොහොතෙම මේ සෑමියත් එක්ක ලිංගික එකතු වෙනකොට මාමෝ තමයි මැවිලා පේන්නේ ඉතින් මේ තියෙන්නේ මේ ඒ PTSD කියන මානසික රෝගයේ ලක්ෂණ හැබැයි ඔබට මම එක දෙයක් කියන්න ඕනේ මේ தත්ත්වය තව දිගටම බලාගෙන ඉන්න එපා මොකද දැන් අපි හොඳටම දන්නවා දැන් ඔබට මේක සමහර විට විවෘත වෙලා කතා කරන්න බයක් ඇති උපදේශිකාවක් එක්ක හරි මනෝ වෛද්‍යවරයෙක් එක්ක හරි හැබැයි ඒ රහස්‍යභාවය රැකෙන තැනකට ගිහිල්ලා මේ දේ කතා කරන්න නැත්නම් ඔබ මං හිතන්නේ විවාහ වෙච්ච කෙනෙක් දැන් ඔබේ සැමියාත් එක්ක ජීවිතේ මං හිතන්නේ විඳින්න තියෙන දේ විඳින්න තියෙන ඉස්සරහට සැමියාත් එක්ක ලිංගික එකතු වෙන්න බැරි වෙලා තියෙනවා ඉතින් මේ හේතුත් එක්ක ජීවිතේ විඳවන්න එපා මේක ඇවිල්ලා කතා කරන්න මොකද මෙන්න අපි දන්නවා පුංචි කාලේ කොහොමත් මේ වගේ අපයෝජනයට පත් වෙන දරුවෝ අපි කියන අවුරුදු ඒකෙන් වගේ පස්සේ තරුණාවදී ලඟ වෙනකොට ගොඩක් වෙලට මේ වගේ මානසික රෝගවලට ගොදුරු වෙන්න පුළුවන් පෞරුෂත්ව ආබාධ වලට එන්න පුළුවන් දැන් මටත් හොඳටම අත්දැකීමක් තියෙනවා මේ ළඟදී ආපු එක්තරා විවාහක යුවළකගේ මොකද හේතුව එතනදී ඇත්තටම මේ සැමියා හරිම විවෘතයි සැමියා තමයි මේ තත්ත්වේ වයිෆ් කේ තේරුම් අරගෙන අපි ළඟට එක්කන් ආවේ ඉතින් ඇය මට කියනවා ඇයටත් මෙහෙ වැනිම තත්ත්වයක් වෙලා තියෙනවා ගෙදර හිටපු බාප්පාටින් ඒ කියන්නේ තාත්තගෙම මල්ලි අතින් ඉතින් ඒ සිද්ධියත් එක්ක ඇයට තාම ලිංගික කියන්නේ කියනවා මට ලිංගික ආශැංගීම් ලිංගික ආශාදෙන් හැමදේම එනවා නමුත් මට හස්බන්ඩ් එක එකතු වෙන්න යන හැම මොහොතකදී මට අර සිද්ධිය මතක් වෙනවා. එහෙම වුණා මට හැමදේම එපා වෙනවා. ඇයි මේ වෙනකොට මානසික අවපීඩණයට ගිහිල්ලා. චිත්තපටික වගේ නැවිලා පේනවා. ඒ වෙච්ච දේ කියන්නේ ඇයි ඒ විඳිච්ච ඒ කියන්නේ අර මා බාප්පා නිසා ඇති වෙච්ච අත්දැකීම තමයි ඇයට මැවිලා පේන්නේ. ඒතරට හස්බන්ඩ් ගැන තියෙන හැඟීම් ගොඩක් වෙලාට ඇයි කියනවා එතනදී මට ගන්න බෑ. ඉතින් මම මේක තින් ලොකු පීඩාවක් ඉන්නේ මේ නිසා මගේ සැමියා පීඩාවට ගිහිල්ලා මං අන්තිමට බැරිම තැන මම මේක හස්බන්ඩ්ට කිව්වම තමයි හැබැයි ඔහු මාව තේරුම් ගත්තා. ඉතින් ඒ වගේ ඔබටත් මම කියන්නේ ඔබට මේක සැමියාත් එක්ක කියන්න බැරි නම් හංගගෙන ඉන්නුනේ කියන්නේ නෑ නේ නේ. ඒක තමයි ඔබටත් මේ මොකද කියන්නේ ඔය කියන්නත් බෑ නේ ඉතින්. අර දුරකථනෙන් අමතපු කෙනාටත් මට කියන්න තියෙන ඔබට සමහරලාට මේක සැමියාට කියන්න බෑ නේ. ඔබගේ හොඳම ළඟම විශ්වාසවන්ත මිතුරෙක් එක්ක හරි කවුරු හරි කෙනෙක් එක්ක ඇවිල්ලා මේක විවෘතව කතා කරන්න මේක ඉක්මනින්ම ඉවර කරගන්න පුළුවන් දෙයක්.